අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාගයට නියමිත බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ 2014-2015 වර්ෂයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ තියෙන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන්නටයි අපි සූදානම් වෙන්නේ. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ 2014-2015 වර්ෂයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ උපදෙස් ලබා දීලා තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් තුනකින් සමන්විතයි. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න කියලා. කොටස් තුනක් තියෙනවා. කොටස් තුනෙන් එක ප්‍රශ්නයක් හෝ තෝරාගත යුතුයි. අපිට කොටස් එක කොටසකින් ප්‍රශ්න තුනක් තෝරගෙන අනිත් කොටස් වලින් ප්‍රශ්න එක ගානේ තෝරගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් කොටස් දෙකකින් ප්‍රශ්න දෙක ගානේ තෝරගෙන එක කොටසකින් එක ප්‍රශ්නයක් තෝරා ගන්නටත් පුළුවන්. ඉතින් අලුතින් ලැබෙන ප්‍රශ්න පත්‍රයේදී අමතර කාලයක් විදිහට මිනිත්තු 10ක අමතර කියවීම කාලයක් ලැබෙනවා. ප්‍රශ්න පත්‍රයේ ලියන්නට ලැබෙන්නේ කාලය පැය 3යි. කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ කෙටි ප්‍රශ්න 10ත් එක්ක තමයි ලකුණු D සාමාර්ථයක් සඳහා ලකුණු එකතු කරනු ලබන්නේ. ඒ නිසා මෙතනදී ප්‍රශ්න පහකට පිළිතුරු සැපයිය යුතුයි. ඊට අමතරව කෙටි ප්‍රශ්න සඳහාත් පිළිතුරු සැපයිය යුතුයි. අපි බලමු 2014-2015 වර්ෂයේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නේ කොටස් හතරක් තියෙනවා. අ ආ ඉ ඊ කියලා ප්‍රශ්න හතරක්. ඒ ප්‍රශ්න හතරෙන් පළවෙනි ප්‍රශ්නයට ලකුණු දෙකක්, දෙවෙනි ප්‍රශ්නයට ලකුණු හතරක්, තුන්වෙනි ප්‍රශ්නයට ලකුණු හයක්, හතරවෙනි ප්‍රශ්නයට ලකුණු අටක් විදිහට තමයි මේ කොටසේදී දිගටම ලකුණු ලැබිලා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නයටත් එහෙමයි, තුන්වෙනි ප්‍රශ්නයටත් එහෙමයි, හතරවෙනි ප්‍රශ්නයටත් ඒ විදිහට තමයි ලකුණු ලැබිලා තියෙන්නේ. ඉතින් මේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේදී ප්‍රශ්න සකස් වෙන්නේ, අපි බලමු පොතට අදාළව. මේ පොතේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ එන මේ කොටසින් තමයි පළවෙනි කොටස සඳහා ප්‍රශ්න සකස් වෙන්නේ. පටුන තුල තියෙනවා පළවෙනි කොටසේ එක කොටස කියලා. එක කොටසේ තියෙනවා ප්‍රශ්න හයක්. පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, නිර්වාණය, සමත විපස්සනා භාවනා කියන පාඩම් හයෙන් තමයි මේ කොටසේදී ප්‍රශ්න හැදෙන්නේ. එතකොට සමහර අවුරුදු වල පටිච්ච සමුප්පාදය හෝ චතුරාර්ය සත්‍ය හෝ ඒ විදිහට සමහර කොටස් වලින් ප්‍රශ්න ඇතුළත් වෙලා නැහැ. හැබැයි කෙටි ප්‍රශ්න වලදී ඒ පාඩම් වලින් ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඊට අමතරව තවත් කාරණයක් තමයි සමහර වෙලාවට සමහර පාඩම් වලින් පාඩම් දෙකක් එකට එකතු කරලා එක ප්‍රශ්නයක් නිර්මාණය වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය එක පාඩමකින් තමයි එක ප්‍රශ්නයක් සම්පූර්ණ සකස් වෙන්නේ. පිළිතුරු ලැබී සම්පාදනය කිරීමේදී, පිළිතුරු ලිවීමේදී අපිට පහසුවක් වෙනවා. පටිච්චසමුප්පාදයේ කියන පාඩම හොඳින් අධ්‍යයනය කරලා තිබුණොත් ඒ පාඩමින් අපිට පිළිතුරු සපයන්න පුළුවන්. ත්‍රිලක්ෂණයේ කියන පාඩම හොඳින් අධ්‍යයනය කරලා තිබුණොත් ඒ ප්‍රශ්නේ ඔබට තෝරා ගන්නට පුළුවන්. ඒ විදිහට තමයි ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ පළවෙනි ප්‍රශ්නේ පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත ආර්ය සත්‍ය නම ලියන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත ආර්ය සත්‍ය නම ලියන්න. අපිට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් වෙන මාර්ගාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍ය.
මාර්ග අංගේ ලියන්න තමයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්තර්ගත ආර්ය සත්‍ය නම ලියන්න තියෙන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. අපිට පිළිතුරු ලියන්නට පුළුවන්, පිළිතුරු සපයන්නට පුළුවන්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදියට. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදියට. පළවෙනි ප්‍රශ්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත ආර්ය සත්‍ය නම ලියන්න. පිළිතුර දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඊළඟ ප්‍රශ්නේ, නිර්වාණ අවබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වේ. එය එසේ හැඳින්වීමට හේතුව කවරේදැයි පහදන්න. නිර්වාණ අවබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වේ. එය එසේ හැඳින්වීමට හේතුව නිවන් දැකීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව විදිහට මේ ආර්ය සත්‍ය හඳුන්වන්නේ ඇයි කියලයි අපෙන් අහන්නේ. ඒකට අපිට පිළිතුරු ලබා දෙන්නට වෙනවා. ඉතින් පිළිතුරු ලබා දීමේදී මෙන්න මේ විදිහට අපිට පිළිතුරු සපයන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කරනවා, දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. කාම සුකල්ලිකානු යෝගය, අත්තකිල මතානු යෝගය කියන මේ යෝගයන් දෙක පැවිද්දන් විසින් සේවනය නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. කාම සුකල්ලිකානු යෝගය සහ අත්තකිල මතානු යෝගය පැවිද්දන් විසින් නොසෙවිය යුතුයි කියලා සඳහන් කළා. එහෙනම් ඒ නොසෙවිය යුතු කාම සුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය කියන දෙකින් තොරව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මධ්‍යම මාර්ගය, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පැවිද්දන් විසින් සිදු කළ යුතුයි කියලා. කාම සුකල්ලිකානු යෝගයෙන් වෙන් වෙලා, අත්තකිලමතානු යෝගයෙනුත් වෙන් වෙලා ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා මේ මාර්ගය, මේ දේශනාව, මේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වනවා. කාමසුකල්ලිකානු යෝගයෙන් වෙන්වීමත් අත්තිකිලමතානු යෝගයෙන් වෙන්වීමත් නිසා මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සියල්ලක් ඇතුළත් මේ මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වනවා. මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන අංග කිසිවක් කාමසුකල්ලිකානු යෝගයටවත් අත්තිකිලමතානු යෝගයටවත් ඇතුළත් වෙන්නේ නැහැ. ඒ දෙකෙන්ම වෙන් වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග ඇතුළත් වෙන නිසා මේ මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වන්න පුළුවන්. නැවතත් අපි ප්‍රශ්නය බලමු. නිර්වාණ අවබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වේ. එය එසේ හැඳින්වීමට හේතුව කවරේදැයි පහදන්. එහෙනම් අපිට දැන් පැහැදිලි, මොකක් නිසාද මේ මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වන්නේ කියලා. කාමසුකල්ලිකානු යෝගය සහ අත්තිකිලමතානු යෝගය කියන මේ දෙකෙන්ම වෙන් වෙලා ගමන් කරන මාර්ගයක් නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වන්නේ. ත්‍රිශික්ෂාවට අනුව සීල සමාධි ප්‍රඥා අනුව වර්ගීකරණය කරන මේ ප්‍රතිපදාව කාමසුකල්ලිකානු යෝගයෙනුත් අත්තිකිලමතානු යෝගයෙනුත් වෙන් වෙනවා. වෙන් වෙලා අනුගමනය කරන ප්‍රතිපදාවක් නිසා මේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වනවා. ඊළඟ ප්‍රශ්නය, එම මධ්‍යම ප්‍රතිපදා ප්‍රතිපatti අනුගමනය කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ වලින් තුනක් නම් කරන්න. මධ්‍යම ප්‍රතිපදා
ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභවලින් තුනක් නම් කරන්න කියන එක. ප්‍රශ්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ සීලය, සමාධිය, ප්‍රඥාව. සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ තුන සම්පූර්ණ වීම. සීලය යටතේ කතා කරද්දී කය සහ වචනය කියන මේ දෙදොරින් සිද්ධ වෙන අකුසල ධර්මවලින් දුරුවීමේ ප්‍රතිලාභය ලැබෙනවා. ඒ අනුව සීල විසුද්ධියට පත් වෙන්නට පුළුවන්. සීල විසුද්ධියට පත්වීම තුළින් සප්ත විසුද්ධිවලින් එක විසුද්ධියක්. ඉතින් සීලය සම්පූර්ණ වීම, සීලය තුළින් පුද්ගලයා පිරිසිදු වීම සිද්ධ වෙනවා පළවෙනි ප්‍රතිලාභයේ විදිහට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ග අංග තුන තුළින් කියන සත්පුරුෂකම, ගුණවත්කම ඇති කරගන්න පුළුවන්. පළවෙනි එක සමාධිය සම්පූර්ණ වීම. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග තුන උපරම විදිහට වඩන්නට පුළුවන් මධ්‍යම ප්‍රතිපදාවේදී. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේදී ත්‍රිශික්ෂාවේ දෙවනි අංගයේ විදිහට සමාධිය. ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අන්තර්ගත වෙන පළවෙනි සහ දෙවනි මාර්ග අංග සම්පූර්ණ කරගැනීමේ හැකියාව ලැබෙනවා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමත් එක්ක. එහෙනම් අපිට කෙටියෙන් කියන්නට පුළුවන් සීලය සම්පූර්ණ වීම, සමාධිය සම්පූර්ණ වීම, ප්‍රඥාව සම්පූර්ණ වීම කියන ප්‍රතිලාභ තුන ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින්. අපි කතා කළේ ඊ ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ, එම මධ්‍යම ප්‍රතිපදා ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ වලින් තුනක් නම් කරන්න කියන ලකුණු 6 ප්‍රශ්නේ. එහෙනම් ඒ ප්‍රතිලාභ තමයි සීලය සම්පූර්ණ වීම, සමාධි සම්පූර්ණ වීම, ප්‍රඥාව සම්පූර්ණ වීම. ඊළඟ ප්‍රශ්නය, ලෞකික මෙන්ම ලෝකෝත්තර යහපත සඳහා සලසා ගැනීමට සම්මා දිට්ඨිය හෝ සම්මා සංකප්පේ උපකාරී වන අයුරු පෙන්වා දෙන්න. ලෞකික මෙන්ම ලෝකෝත්තර යහපත සලසා ගැනීමට සම්මා දිට්ඨිය හෝ සම්මා සංකප්පේ උපකාරී වන අයුරු පෙන්වා දෙන්න. ලෞකික මෙන්ම ලෝකෝත්තර යහපත සලසා ගැනීමට සම්මා දිට්ඨිය, ලෞකික ලෝකෝත්තරත්වයේ සඳහා ලෞකික යහපත, ලෝකෝත්තර යහපත පිණිස සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප. ඊළඟ ප්‍රශ්නය සඳහා පිළිතුරු අපි මේ විදිහට සාකච්ඡා කරමු. ඊ ප්‍රශ්නේ, ඊ ප්‍රශ්නේ සඳහා පිළිතුරු සාකච්ඡා කිරීමේදී අපිට කියන්නේ ලෞකික සහ ලෝකෝත්තර කියන අංශ දෙක. ලෞකික කියන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ ජීවිතේ සාර්ථක කරගනි. මේ ලෝකයට තමයි ලෞකික කියලා කිව්වේ. මේ ලෝකයට, පරලෝකයට, නිවනින් මෙහා. මේ ලෝකෙ වෙන්න පුළුවන්, පරලෝකෙ වෙන්න පුළුවන්. මේ පරලෝක ගියාට පස්සේ වෙන්නත් පුළුවන්, වෙනත් ආත්ම භාවයක වෙන්නත් පුළුවන්. නිවනින් මෙහා කියන එක තමයි ලෞකික කියලා කිව්වේ. නිවනින් මෙහා සංසාරේ සාර්ථක කරගන්න සම්මා දිට්ඨි. සහ සම්මා සම්මා සංකප්ප වැදගත් වෙන්නේ කොහොමද කියලායි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ලෞකික ලෝකෝත්තර යහපත පිණිස සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය උපයෝගී වෙන්නේ කොහොමද කියලා
අපිට සාකච්ඡා කරන්නට තියෙන. මෙතනදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් ලෞකිකත්වයේ සාර්ථකත්වයට සම්මාදිට්ඨිය, ලෝකෝත්තරත්වයට අපි මේ දෙක වෙන් කරලා ගනිමු. එතකොට පැහැදිලි කරගන්න පුළුවන් ලෞකිකත්වයට සම්මාදිට්ඨිය, ලෝකෝත්තරත්වයට සම්මාදිට්ඨිය සහ සම්මා සංකප්ප. ඉතින් සම්මාදිට්ඨි, නිවැරදි දැකීම, යහපත් දැකීම, හරි විදිහට යම්කිසි දෙයක් පිළිබඳව අවබෝධ කර ගැනීම තමයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. යම්කිසි ව්‍යාපාරයක් තියෙන කෙනෙක් අපි උදාහරණයක් විදිහට ගත්තොත්, ඒ ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරිකමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යහපත් වූ, නිවැරදි වූ දැකීමකින් යුක්තව කටයුතු කළ යුතුයි. ඒ වගේම සම්මා සංකප්ප, නිවැරදි සංකල්පනාවන්ගෙන් යුක්තව. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වැරදි ජීවනෝපායන්, වැරදි රැකී රක්ෂාවන්, වැරදි වෙළඳාම් ක්‍රම ආදී සිදු නොකර තමන්ගේ කටයුතු සිද්ධ කරගෙන යෑම සඳහා ඒ පුද්ගලයා විසින් කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු නොකරන්නේ නම් ඔහුගේ සීලය, ඔහුගේ සමාධි, ඔහුගේ ප්‍රඥාව කියන මේ අංග සියල්ලක්ම විනාශයට පත් වෙනවා. එහෙම විනාශයට පත් වුනම ඔහු විසින් කායිකව අකුසල කර්ම, කායිකව පාප කර්ම, මානසිකව පාප කර්ම, අකුසල කර්ම, ඒ වගේම මානසිකව කායික, වාචසික, මානසික කියන අකුසල කර්ම වලට යොමු වෙනවා. එහෙම නොවි සම්මාදිට්ඨිය නිවැරදි වූ දැකීමක් සහිතව කුසල අකුසලයන් පිළිබඳව විශ්වාස කරමින් තමන්ගේ ව්‍යාපාරික කටයුතු ආදී සිද්ධ කරනකොට ඒ පුද්ගලයා ව්‍යාපාරිකමය අතින් ඉහළ තලයකට ගමන් කරනවා. සම්මා සංකප්ප, ඒ විදිහට කටයුතු කරන පුද්ගලයා යහපත් වූ සංකල්පන. සම්මා සංකප්ප කියන කාරණේ සාකච්ඡා කරද්දී ලෝකෝත්තරත්වයට හේතු වෙන කාරණාවන් තියෙනවා. අව්‍යාපාද, අවිහිංසා, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, මේ විදිහට සංකල්පනාවන් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මෙතනදී සංකප්ප කියන එක සාකච්ඡා කරනකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ තමන් සතුව තියෙන දේවල් බැහැර කිරීමට තියෙනා වූ කැමැත්ත, එහෙම නැත්නම් බැහැර කරලා කටයුතු කරන්නට පුළුවන් හැකියාව. අවිහිංසා සංකප්ප, හිංසා නොකර කටයුතු කිරීමේ සංකල්පනාවන්. හිංසා නොකර තමන්ගේ ව්‍යාපාරික කටයුතු, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා පුද්ගලයා විසින් ලෞකික ලෝකයේ තුල කටයුතු කළ යුතුයි. අව්‍යාපාද සංකප්ප, ව්‍යාපාදයෙන් ක්‍රෝධය, පලිගැනීම මේ වගේ චේතනාවන්ගෙන් තොරව කටයුතු කිරීම සඳහා තමන්ගේ කුදුමහත් කටයුතු සිද්ධ කිරීම සඳහා පුද්ගලයා විසින් උත්සාහ කිරීමත් එක්ක එතනදී අව්‍යාපාද සංකල්පයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුළිනුත් පුද්ගලයාගේ ලෞකිකත්වය තුළ තියෙන ධාර්මිකත්වයේ යහපත් භාවය නිර්මාණය වෙනවා. ඒ කියන කරුණු සියල්ලක්ම ලෞකික ජීවිතයේ සාර්ථක භාවයේ පිණිස සත්පුරුෂකමෙන් යුක්ත, මනුස්සත්වයෙන් යුක්ත උතුම් ලෞකික දියුණුවක් සඳහා හේතු කරගන්නට පුළුවන් සම්මාදිට්ඨියත් සම්මා සංකප්පයත්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨියේදී විශේෂයෙන්ම පින් පව් පිළිබඳව විශ්වාස කරමින් ලෝක යථාර්ථය දකින්නට පුද්ගලයා විසින් කටයුතු කිරීම සම්මාදිට්ඨිය විදිහට සඳහන් කරන්න පුළුවන්. දේවවාදී ඉගැන්වීම් වල උගන්වන විදිහට දෙවියන් විසින් ලෝකයේ මවපු බව තමයි සඳහන් කරන්නේ. එහෙම නැතිව ලෝකේ පවතිනා වූ කුසල පක්ෂේ, අකුසල පක්ෂේ තුලින් අපිට සංසාරේ නිර්මාණය වෙන ආකාරය දකිමින් කටයුතු කිරීමට යොමු වීම ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී වැදගත් වෙනවා. චත්තාරීසක කියන සූත්‍රයේදී ලෞකික සහ ලෝකෝත්තර කියන දෙපක්ෂයටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන්නට පුළුවන් ආකාරය සඳහන් කරනවා. මෙතනදී විශේෂයෙන්ම නෙක්ඛම්ම සංකප්ප, තමන් සතුව තියෙන දේවල් ඉවත් කිරීමේ, අතහැරීමේ චේතනාව. නෙක්ඛම්ම සංකප්ප කියද්දී තමන් සතුව තියෙන මිල මුදල්, දුවා දරුවන්, ඥාති සම්බන්ධතා, මේ ඔක්කොම අතහැරීමේ සංකල්පනාවන් තියෙනට ඕන. ඒ වගේම අවිහිංසා සංකප්ප, හිංසා නොකර මෛත්‍රී සහගතව සියලු
සත්වයන් කෙරෙහි මෛත්‍රිය සහගතව කටයුතු කරන්නට පුළුවන් හැකියාව වර්ධනය කර ගැනීමට අවිහිංසා සංකප්පයේ දිස් පුද්ගලයා විසින් කටයුතු කළ යුතුයි. එවගේම අව්‍යාපාද සංකප්ප වෛර නොකර සිටීම සඳහා පුද්ගලයා විසින් කටයුතු කළ යුතුයි. ඒ වගේම අවිහිංසා සංකප්ප යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් පුද්ගලයා විසින් අනිත් අයගේ ජීවිත සුරක්ෂිත වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද, තමන් කොහොමද අනිත් අයගේ ජීවිත ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නේ කියන එක පිළිබඳව කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ විදිහට ලෞකික සම්මාදිට්ඨි, ලෞකික සම්මා සංකප්ප, ලෞකික ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා, ලෝකෝත්තරත්වය සාර්ථක කර ගැනීම සඳහා සම්මාදිට්ඨිය සහ සම්මා සංකප්ප කියන කාරණාව උපයෝගී කරගන්නට පුළුවන් ආකාරය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. සවිස්තරාත්මකව ඔබට පිළිතුරු ගොඩනගන්නට පුළුවන් අපි සාකච්ඡා කිරීමක් තමයි සිද්ධ කරන්නේ. පිළිතුරු ගොඩනගද්දී මේ අපි සාකච්ඡා කරන කරුණු උපයෝගී කරගෙන පිළිතුරු ගොඩනගන්නට උත්සාහවත් වෙන්න. දෙවනි ප්‍රශ්නයේදීත් කර්මයට අදාළ විපාක ලැබෙන අවස්ථා හතර නම් කරන්න. කර්මයට අදාළ විපාක ලැබෙන අවස්ථා හතර නම් කරන්න කියලා සඳහන් කරනවා. පළවෙනි ප්‍රශ්නය අහලා තිබුණේ චතුරාර්ය සත්‍යයේ සිව්වැනි ආර්ය සත්‍ය සම්බන්ධ කරගනිමින් මේ ප්‍රශ්නය අහන්නේ කර්මය කියන පාඩම සම්බන්ධ කරගෙන. කර්මය හතරවෙනි පාඩමින් තමයි මේ ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ. ඉතින් කර්මයට සම්බන්ධ විස්තර විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා මේ පාඩමේදී. මේ පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා, මේ අහන ප්‍රශ්නේ පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. කර්මය හා පුනර්භවය කියන පාඩමේ තුන්වෙනි පිටුවේ පළවෙනි ඡේදය මේක තමයි පාඩම, කර්ම හා පුනර්භවය කියන පාඩම. මේ පාඩමේ මේ කර්මයේ විපාක දීම පිළිබඳව සඳහන් කරන තැන සඳහන් කරනවා තුන්වෙනි පිටුවේ. මේ විදිහට දිත්තේ වා ධම්මේ ස්කන්ධේ පවතිද්දීම, එකී පංචස්කන්ධේ පවතිද්දීම කර්මයේ විපාක දීම දිත්තේ වා ධම්මේ. එහෙම නැත්නම් ආසන්න වූ ආත්ම භාවේති උපපජ්ජේවා ආසන්න ආත්ම භාවේති හෝ අපරේවා පරියායේ සංසාරික ජීවිතයේ කවර හෝ අවස්ථාවක විපාක දීම මේ සියලුම කර්මයන් නැසූ පසේ බුදු මහරහත් උතුමන්ට පවා කෙලසුන් පසුබිම් කොටගෙන උපන් රූපාදී පංචස්කන්ධයේ පවතින තාක්කල් කර්මය විපාක දෙන්න පුළුවන්. ඉතින් අහෝසි කර්ම කියලා කොටසක් තියෙනවා, විපාක නොදී තිබෙන්නා වූ කර්ම. ඉතින් බලමු පළවෙනි එක දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය, කර්ම අපරාපරි වේදනීය, සහ අහෝසි කර්ම. අහෝසි කර්ම කියලා කර්මයේ විපාක දීම අපිට දක්වන්න පුළුවන්. මේ විදිහට දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරි වේදනීය කර්ම, අහෝසි කර්ම. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේ ලෝකයේදී පංචස්කන්ධේ පවතිද්දීම ඒ කර්මය සිද්ධ කරන්නට යෙදුණු පංචස්කන්ධේ පවතිද්දීම කර්මයේ විපාක දීම. උපපජ්ජ වේදනීය ඒ පංචස්කන්ධය අතහැරලා ගියපු ඒ තදාසන්න ආත්මයකදී විපාකය ලබා දීම. අපරාපරි
වේදනීය. සංසාරේ ඕනෑම අවස්ථාවකදී විපාක දෙන්න පුළුවන් අහෝසි කර්ම බුදුපසේ බුදු මහරහත් ආදී උතුමන් වහන්සේලා තත්ත්වයටපත් වුණාම කර්ම විපාක නොදී තියෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට අඟුලිමාල හාමුදුරන් වහන්සේ මිනිසුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් කළා. උන්වහන්සේගේ කුසල ශක්තිය නිර්වාණ අවබෝධයට ඊට වඩා මෝරලා තිබුණ නිසා උන්වහන්සේ සිදු කරපිය කර්ම සියල්ලක්ම අහෝසි වෙමින් මහරහත් භාවයට පත් වුණා. නැවත සංසාරයේදී කර්ම විපාක නොදෙන තත්වයට උන්වහන්සේ පත් වුණා. ඒ වගේ කර්මය විපාක නොදී තියෙන්නට පුළුවන් අවස්ථාවනුත් උදා වෙන්නට පුළුවන්කම තියෙනවා. දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කොටස ආ ප්‍රශ්නය සඳහා ඒ විදිහට තමයි පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒවායින් දෙකක් හඳුන්වන්න කියන ප්‍රශ්නය. අපි මේ වෙද්දිත් යම් කිසි හඳුන්වා ගැනීමක් සිද්ධ කළා. ඉතින් මේ දෙකෙන් දෙකක් තමයි සඳහන් කරන්නට කියන්නේ. මුලින් මේ හතර දැක්වීම පමණයි අපි සිද්ධ කරන්නට ඕන. ඊට පස්සේ තමයි මේ දෙකක් අපි විස්තර කළ යුතු වෙන්නේ. පළවෙනි එක දිට්ඨ ධම්ම වේදනීය කර්ම පංචස්කන්ධයේ පවතිද්දීම යම් කිසි කර්මයක් සිද්ධ කරන ලද පුද්ගලයෙක් මිය යන්නට පෙර ඒ ආත්ම භාවයේදීම කර්මය විපාක දෙනවා නම් ඒ අවස්ථාව අපි අහලා තියෙනවා. බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙන ප්‍රසිද්ධ කතා පුවතක් තමයි චුන්ද සූකර. ජේතවනාරාමයේට ආසන්න ස්ථානයක හිටියේ නිරන්තරයෙන්ම ඌරන් ඝාතනය කිරීමේ අකුසල කර්මයට යොමු වෙච්ච කෙනෙක් චුන්ද සූකර. ඉතින් මේ චුන්ද සූකර විසින් ඌරන් ඝාතනය කිරීමේ දිට්ඨ ධම්ම වේදිනී කර්ම විපාකයේ විපාක දුන්නු ආකාරය පිළිබඳව සද්ධර්ම රත්නාවලිය වගේ ග්‍රන්ථවල ඉතාමත් හොඳින් දක්වලා තියෙනවා. ඊට පස්සේ උපපජ්ජ වේදනීය කර්ම විපාක දීම සම්බන්ධව කතා කරද්දී ධර්මාශෝක රජතුමා ජීවිතක්ෂයට පත් වෙලා හිමාල වනාන්තරයේ මහා පිඹුරෙක් බවට පත් වෙනවා. ඒ මහා පිඹුරෙක් බවට පත් වෙන්නේ කාලින්ගේ යුද්ධය කිරීමේ අකුසල කර්මය නිසා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක් දැක්වෙනවා. මල්ලිකා දේවිය වැරදි සහගත අකුසල කර්මයකට යොමු වෙනවා තමගේ ස්වාමි පුරුෂයා කොසල් රජතුමාට රහසිගතව ලිංගික මේ වශයෙන් වැරදි ක්‍රියාවක් සිද්ධ කිරීම නිසා ගිහිල්ලා නිරේගාමී වෙලා ඉපදෙනවා. ඒ අවස්ථාව උපපච්ච වේදනීය අවස්ථාවක්. ඒ වගේම විසාකාව තමන්ගේ මිතුරියක්ට විහිළුවට කියන්නට යෙදුණු බොරුවක් නිසා අසත්‍ය දෙයක් නිසා ඒක අවසානයේදී සිහිපත් වෙලා මරණින් පස්සේ ගිහිල්ලා ඒ විදිහට ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සමහර කතා පුවත් ආශ්‍රය කරගෙන කර්ම විපාක දීම පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ පංචස්කන්ධයේ පවතිද්දී ඒ ආත්ම භාවයේම විපාක දීම. උපපජ්ජ වේදනීය ඒ තදාසන්නාත්ම භාවයකදී කර්මයේ විපාක දීම. ලකුණු 6ක ප්‍රශ්නයක්, ලකුණු 4ක ප්‍රශ්නයක්, එකක් විස්තර කිරීමට ලකුණු 2ක්, ඊළඟ කරුණු විස්තර කිරීමට ලකුණු 2ක් වශයෙන් තමයි ලකුණු හිමි වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ඊ ප්‍රශ්නේ බුදුදහමට අනුව කර්ම යනු කුමක්දයි පහදා. කර්මක් සේකල උතුමෝ කවරහුදැයි පෙන්වා දෙන්න. බුදුදහමට අනුව කර්ම යනු කුමක්දයි පහදා. කර්මක් සේකල උතුමෝ කවරහුදැයි පෙන්වා දෙන්න. පාඩමේ සඳහන් කරලා තියෙන විදිහටම අපි බලමු. බුදුදහමට අනුව කර්මය කියන්නේ මොකක්ද කියලා පොඩි විස්තරයක් කරලා තියෙනවා. කම්ම කියන වචනේ පිළිබඳව පළවෙනි ඡේදයේදී ඊළඟට සඳහන් කරනවා කර්මය පිළිබඳව බෞද්ධ විග්‍රහය. බුදුදහම කර්මය යනුවෙන් සඳහන් කරන්නේ චේතනා චෛතසිකයට. චේතනා චෛතසිකයට තමයි කර්මය කියලා හඳුන්වන්නේ. කායික වාචික සහ මානසික සියලු කාර්යයන්ෙහිදී චේතනාව මුල් වෙනවා. ඒ නිසා ඒවා වගකීම් සහිත කාර්යයන් බවට පත් වෙනවා. වගකීම් සහිත තමන්ගේ මානසික සම්බන්ධතාවයක් සහිතව සිද්ධ වෙන කාරණාවන් වලට තමයි කර්මය හැටියට බුදුදහමේ සඳහන් කරන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරවති කායන වාචාය මනස.
කියල තමයි සඳහන් කරලා තියෙන්නේ. එතන සඳහන් වෙනවා ඔබට බලන්නට පුළුවන්. මෙන්න මේ කොටස. චේතනාහං භික්කවේ කම්මන් වදාමි චේතයිත්වා චේතයිත්වා කම්මං කරෝති කායන වාචා මනසා වා. චේතනාහං භික්කවේ චේතනා අහං භික්කවේ භික්ෂූනි මම චේතනාහං චේතනාව කම්මං වදාමි කර්මේයයි දේශනා කරමි. චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති කර්මයන් සිදු කරයි. කායේන කයෙන් හෝ වාචා වා වචනෙන් හෝ මනසා වා මනසින් හෝ. භික්ෂූනි මම චේතනාව කර්මේයයි වදාරමි දේශනා කරමි. සිතින් සිතා කයෙන් වචනෙන් හෝ මනසින් කර්ම සිදු කරයි කියලා බුදුරජාණන් වහන්සේ විවරණය කරලා තියෙනවා. ඉතින් මේක ඒ විදිහට විවරණය කරලා දක්වන්න පුළුවන්. මේ පාඩය සඳහන් කරන්න පුළුවන් බුදුදහමේ කර්මය කියන්නේ මොකක්ද කියන එකයි එතනදී ඇහුවේ. ලකුණු 6ක ප්‍රශ්නයක්. බුදුදහමට අනුව කර්මය anu කුමක්දයි පහදා කර්මක්ෂය කළ උතුමෝ කවරහුදයි පෙන්වා දෙන්න. කර්මක්ෂය කළ උතුමෝ කවරහුදයි පෙන්වා දෙන්න ඊළඟ කොටස. ඒ ප්‍රශ්නේම ඊළඟ කොටස. යථාභූත ඥාන දර්ශනයෙන් ලෝකයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගත්ම ගත්තම කර්ම ශක්තියින් සියල්ලක්ම ප්‍රහීණ කළාම අපේක්ෂා රහිත භවයක් නොමැති කෙනෙක් බවට පත්වෙනවා. නහි ජාතු ගබ්බසෙයන් පුනරේති. නහි ජාතු ගබ්බසෙයන් පුනරේති. නැවත මාතෘ ගර්භයක් කරා ගමන් කරන්නේ නැහැ. ඒ පිරිස තමයි සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන උතුමන් වහන්සේලා. සෝවාන් සකුරුදාගාමි අනාගාමි කියන මාර්ගඵලවලට පත්වෙච්ච උතුමන් වහන්සේලා සහ ඔව් කර්මක්ෂය කළ උතුමෝ කවරහුද කියලා අහන්නේ. එහෙනම් අපිට පිළිතුරු දෙන්න පුළුවන් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලට පත්වෙලා සිටින නිර්වාණ අවබෝධයට පත්වෙච්ච සම්මා සම්බුද්ධ පච්චේක සම්බුද්ධ සහ අරහන්ත බුද්ධ. අරහන්ත බුද්ධ අරහන්ත කියන පිරිස් තුන කර්මය පිළිබඳව මේ විදිහට හඳුන්වලා අපිට ඒකේ දෙවනි අනු කොටසට මේ විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. කර්මක්ෂය කළ උතුමන් වහන්සේලා වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පච්චේක සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අරහන්ත කියන උතුමන් වහන්සේලා. එහෙනම් ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ප්‍රමාණවත් වෙනවා. කාල වේලාව අනුව අපි පිළිතුරු ගොඩනැගීම, පිළිතුරු ඉදිරිපත් කිරීම සිදු කරන්නට ඕන. ඊ ප්‍රශ්නය යහපත් අයහපත් කර්ම බීජ රැස්කිරීම නිසා ජීවිතයක් සරු හෝ නිසරු වන අයුරු පහදා දෙන්නේ. යහපත් අයහපත් කර්ම බීජ රැස්කිරීම නිසා ජීවිතයක් සරු හෝ නිසරු වන අයුරු පහදා දෙන්න. කර්මයන් රැස්කිරීමේදී විශේෂයෙන්ම මූල හේතු කුසල මූල තුනක් සහ අකුසල මූල තුනක් පවතිනවා. කුසල මූල අලෝභ අදෝස අමෝහ. අලෝභ සහ අමෝහ
අකුසල මූල මේකෙ මණික් පැත්ත ලෝභ දෝස මෝහ මේ කියන මූලයන් වලට අනුව තමයි පුද්ගලයා විසින් කටයුතු කරන්නේ. ඒ අනුව අපි බලමු පළවෙනියටම අකුසල මූල. අකුසල මූල අලෝ කුසල මූල අලෝභ ලෝභකමෙන් තොරවීම. ලෝභකම කියන්නේ තමන් සතුව තියෙන දේවල් අනිත් අයට නොදී කටයුතු කිරීම, එවැගේම තමන්ගේ හැඟීම් දැනීම් ඒ දේවල් කෙරෙහි ආත්මార్థකාමීත්වයෙන් යුක්තව කටයුතු කිරීම කියන තත්ත්ව වලින් තොරවීම තමයි අලෝභ කියලා කියන්නේ. පරිත්‍යාගශීලී වීම, සහනශීලී වීම, අනිත් අයට උදව් උපකාර කිරීමේ චේතනාවෙන් කටයුතු කිරීම. ප්‍රශ්නේ නැවතත් බලමු. යහපත් අයහපත් කර්ම බීජ රැස් කිරීම නිසා ජීවිතයක් සරු හෝ නිසරු අයුරු නිසරු වන අයුරු පහදා දෙන්න. ඒ විදිහට අපි සඳහන් කරපු අලෝභයෙන් යුක්තව කටයුතු කරනකොට ඒ පුද්ගලයා ගොඩක් දෙනෙට උදව් උපකාර කරන අර්ථාන්විත කෙනෙක් වෙනවා. තමන්ගේ ජීවිතය තුළත් ආධ්‍යාත්මික වූ යහපත පිණිස හේතු වෙන කරුණු කාරණාවන් බොහොමයක් ඒකරාශි කරගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අදෝස අදෝසයෙන් යුක්තව දේශ නොකරමින් කටයුතු කරන පුද්ගලයා තුළ වෛරය පලිගැනීම, ඒ වගේ ගැටුම්කාරී තත්වයන් ඇති කරගන්න එක ඒකින් දුර වෙලා හොඳ සත්පුරුෂ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්නට කටයුතු කරන අමෝහ අනවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයා මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා. මෝහයෙන් තොරව අවබෝධයෙන් යුක්තව වැටහීමෙන් යුක්තව සියල්ලක් කෙරෙහිම පවතිනා වූ හේතුඵලවාදී බව යථා භූත දර්ශනය. යම් විදිහකටද ලෝකයේ හැම දෙයක්ම නිර්මාණය වුණේ ඒ ආකාරය දකිනවා. ඒ වගේම ත්‍රිලක්ෂණයට අනුව ලෝකෙ දිහා බලන්නට කටයුතු කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ලෝකෙ දිහා බලන්නට කටයුතු කරනවා. ඒ විදිහට කටයුතු කරන පුද්ගලයා පිළිබඳව අපිට පුළුවන් සඳහන් කරන්න කුසල මූල තුනක් සහ අකුසල මූල තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. තීනිමානි භික්කවේ අකුසල මූලානි. අකුසල මූල තුනයි කුසල මූල තුනයි. මේ මූලයන් තුන පදනම් කරගෙන තමයි අනිකුත් සියල්ලක්ම ගොඩ නැගෙන්නේ, අනික් සියල්ලක්ම නිර්මාණය වෙන්නේ. එහෙමනම් මේ තුනට අනුව බලනකොට පුද්ගලයාගේ ජීවිතයේ අයහපත්කම සහ යහපත්කම නිර්මාණය වෙනවා. කුසල මූල අනුව කටයුතු කරන පුද්ගලයා ලෝභයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව කටයුතු කරන පුද්ගලයාගේ ජීවිතයේ යහපත් වෙන ආකාරයත්, අකුසල මූල වන ලෝභ, දෝෂ, මෝහ කියන මේ තුනෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයාගේ ජීවිතයේ අයහපත් භාවය නිර්මාණය වෙන ආකාරයත්, ද්වේෂ කිරීම නිසා අයහපත් භාවය ඇති වෙන ආකාරය, අනුවනකමින් අඥානකමින් ලෝකයේ දිහා බල්ලා දැකලා ලෝකයේ පිළිබඳව තීරණ ගැනීම තුළින් ගොඩනැගෙනා වූ තත්ත්වය පිළිබඳවත්, ලෝභයෙන් යුක්තව කටයුතු කරලා ආත්මార్థකාමී හැඟීමෙන් යුක්තව කටයුතු කරලා ආසාවෙන් යුක්තව කටයුතු කරලා පුද්ගලයා ජීවිතයේ අයහපත සිදු කරගන්න ආකාරයත් අපිට මෙතනදී සාකච්ඡා කරන්නට වෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි යහපත් අයහපත් කර්ම බීජ රැස් කිරීම නිසා ජීවිතයක් සරු හෝ නිසරු වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ධර්ම පදයන්ගේ විරුද්ධාර්ථ පද දක්වන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ධර්ම පදයන්ගේ විරුද්ධාර්ථ පද දක්වන්න කියන ප්‍රශ්නේ. ඉතින් මේ පාඩම සකස් වෙලා තියෙන්නේ අපි මුලින් සඳහන් කළා වගේ ත්‍රිලක්ෂණය කියන පාඩමෙන්. ත්‍රිලක්ෂණය කියන පාඩමෙන් සකස් වෙන්නේ ත්‍රිලක්ෂණයේ පාඩම තුන්වෙනි පාඩම අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳවම සඳහන් කරලා තිනවා, විස්තර කරලා තිනවා මේ පාඩමේදී. පාඩමේ එක තැනක සඳහන් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනවලට විරුද්ධව පාවිච්චි කරන වචන සමුදායක්. අපි ඒ වචන මොනවද කියලා බලමු පාඩම ආශ්‍රය කරගනිමින්.
එතන සඳහන් වෙනවා නිත්‍ය ස්ථිර සුභ සුඛ වශයෙන් ගැනීම, එවැගේම නිත්‍ය ස්ථිර සාස්වත කිසිවක් ලොව නැති බව මේ වචන වලින් කියන්නේ. ඒ සඳහා තියෙන විරුද්ධ පද. අපෙන් අහන ප්‍රශ්නේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ධර්ම පදයන්ගේ විරුද්ධාර්ථ පද දක්වන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම, නিত্য සුඛ ආත්ම. පිළිතුර වෙන්නේ නিত্য සුඛ ආත්ම. අනිත්‍ය කියන එකේ විරුද්ධාර්ථ පදයක් නিত্য. දුක්ඛ සුඛ අනාත්ම ආත්ම. ඊළඟ ප්‍රශ්නය ත්‍රිලක්ෂණයේ මගින් විශේෂයෙන් අවබෝධ කරගත යුතු මාර්ගය කවරේදැයි පෙන්වා දෙන්න. ත්‍රිලක්ෂණයේ මගින් විශේෂයෙන් අවබෝධ කරගත යුතු මාර්ගය කවරේදැයි පෙන්වා දෙන්න. ත්‍රිලක්ෂණයේ මගින් විශේෂයෙන් අවබෝධ කරගත යුතු මාර්ගය. ත්‍රිලක්ෂණයේ මගින් විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු මාර්ගය කවරේදැයි පෙන්වා දෙන්න. නිර්වාණගාමී මාර්ගය තමයි ත්‍රිලක්ෂණය අවබෝධ කරගැනීමෙන් අපි අවබෝධ කරගත යුතු වෙන්නේ. අනිච්ඡාදි වශයෙන් විවිධෙහි ආකාරෙහි පසතිති විපස්සනා විදර්ශනා ඥානෙ පහළ කර ගැනීම. විදර්ශනා ඥානෙ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකය බැලීම. යං යද නිච්ඡං තං දුක්ඛං යද නත් යං දුක්ඛං තද නත්ත යද නිච්ඡං තං දුක්ඛං යද යං දුක්ඛං තද නත්ත. තවත් තැනකදී මෙන්න මේ විදිහට සඳහන් කරනවා අනිච්ඡං දුක්ඛං අනාත්තාති. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා යදා පඤ්ඤාය පසති යම් කිසි කෙනෙක් යම් කලක ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්දති දුක්ඛේ. ඔහු විසින් සියලු දුක් සිඳීමට පත් කරනවා, විනාශ කරනවා. ඒස මග්ගෝ විසුද්ධිය. ඒ තමයි විසුද්ධිය සඳහා, විමුක්තිය සඳහා, කෙලෙස් වලින් පාරිශුද්ධත්වයට පත්වීම සඳහා තියෙන එකම මාර්ගය කියලා විසුද්ධි මාර්ගය සඳහන් වෙලා තියෙනවා. අනිච්ඡාදි වශයෙන් විවිධ ආකාරයේ පස්සතිති විපස්සනා විදිහට දක්වන විදිහට නිර්වාණගාමී මාර්ගය තමයි අවබෝධ කරගන්නට තියෙන්නේ. ත්‍රිලක්ෂණය දැකලා ඒ සඳහා අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනාවට හිත යොමු කිරීම ත්‍රිලක්ෂණය තුළින් සිදු කරනු ලබනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කට පස්සේ ඒකම තමයි විමුක්තිය ලබා ගැනීම සඳහා, කෙලස් වලින් පිරිසිදු වීම සඳහා මාර්ගය බවට පත්වෙන්නේ කියලත් සඳහන් වෙනවා. අනිච්ඡං දුක්ඛං අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන මේ පාඨයට අනුව. ඉතින් ඊළඟ ප්‍රශ්නය සඳහා අපි පිළිතුරු සාකච්ඡා කරමු. තුන්වෙනි ප්‍රශ්නේ ඊ ප්‍රශ්නේ සඳහා පිළිතුරු අපි බලමු. ප්‍රශ්නේ මොකක්ද කියලා. එකී මාර්ගයට පාදක වන බෞද්ධ භාවනාවේ නම දක්වා ත්‍රිලක්ෂණාවබෝධය ලබාගත් පුද්ගලය ලබා ගැනීමට උත්සාහ කරන ඥාන තුන නම් කරන්න. එකී මාර්ගයේ පාදක වන බෞද්ධ භාවනාවේ නම දක්වා ත්‍රිලක්ෂණාවබෝධය ලබාගත් පුද්ගලයා ලබා ගැනීමට උත්සාහ කරන ඥාන තුන නම් කරන්න කියන ප්‍රශ්නේ. එකී මාර්ගයේ පාදක වන බෞද්ධ භාවනාවේ නම, බෞද්ධ භාවනාවේ නම තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව ඊට පස්සේ අපෙන් ඒ ප්‍රශ්නේ දීම කොටස් වලට වර්ගීකරණය කරලා තමයි අහන්නේ. ඊට පස්සේ අහන්නේ ත්‍රිලක්ෂණ අවබෝධය ලබාගත් පුද්ගලයා, ත්‍රිලක්ෂණ අවබෝධය ලබාගත් පුද්ගලයා ලබා ගැනීමට උත්සාහ දරන ඥාන තුන තමයි
ත්‍රිවිද්‍යා ඥානය. එකී මාර්ගයට පාදක වන බෞද්ධ භාවනාවේ නම දක්වා ත්‍රි ලක්ෂණාවබෝධය ලබාගත් පුද්ගලයා ලබා ගැනීමට උත්සාහ දරන කරන ඥාන තුන නම් කරන්න කියන ප්‍රශ්නයේ ලකුණු 6ක ප්‍රශ්නය පිළිතුරු වෙන්නේ ත්‍රිවිද්‍යා ඥානය. ත්‍රිවිද්‍යා ඥානය කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුප්පපාත ඥානය, ආසවක්ඛ ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර විසූ කඳ පිළිවෙත, පෙර ආත්ම භාවවල තමන්චි ඉපදිච්ච ආකාරය පිළිබඳව, එවැගේම චුති සහ ප්‍රතිසන්දි, චුතවීම නැවත ප්‍රතිසන්දි ලබා ගැනීම, දිවිලෝක මනුසලෝකාදී තැන්වල අතීතයේදී චුතවෙච්ච ආකාරයත්, එවැගේම චුත වෙලා යන ආකාරයත් නැවත ප්‍රතිසන්දිය ලබන ආකාරය, චුතූප පාත නැවත ඉපදන ආකාරයත් අවබෝධ කරගැනීමේ හැකියාව. ආසවක්ෂය ඥානය, තමන්ට සියලු ආශ්‍රවයන් ක්ෂය වුණා, තමන් ළඟ තිබුණු සියලු අකුසලයන් නිවීමට පත් වුණා කියලා අවබෝධ කරගන්න එකට තමයි ආසවක්ඛය ඥානය කියලා කියන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට පිළිතුරු බලමු. තුන්වෙනි ප්‍රශ්නේ ඊ ප්‍රශ්නය. පුද්ගල හා සමාජ ගැටුම්කාරී ස්වභාවයන් අවම කර ගැනීමට ත්‍රිලක්ෂණී උපයෝගී කරගත හැකි ආකාරය පහදා දෙන්න. පුද්ගල හා සමාජ ගැටුම්කාරී ස්වභාවයන් අවම කර ගැනීමට ත්‍රිලක්ෂණී උපයෝගී කරගත හැකි ආකාරය පහදා දෙන්න කියන ප්‍රශ්නේ අපිට අපිට මේ විදිහට මාතෘකාවක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. ත්‍රිලක්ෂණයේ ප්‍රායෝගික ජීවිතයේ ගැටලු නිරාකරණයට කියලා. ඒ අනුව ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තුන. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන සමාජ ගැටලු, පුද්ගල ගැටලු නිර්මාණය වීම වළක්වා ගැනීමට කොහොමද පාවිච්චි කරන්න පුළුවන්? අනිත්‍ය ස්ථිර නොවන ස්වභාවය. ස්ථිර නොවන ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරනකොට ප්‍රශ්නේ නැවත වතාවක් ආවර්ජනය කරගම්. පුද්ගල හා සමාජ ගැටුම්, පුද්ගල ගැටුම්, සමාජ ගැටුම්, ගැටලු වර්ග දෙකක් තියෙනවා. පුද්ගල ගැටුම් ඊළඟ එක සමාජ ගැටුම්. පුද්ගල ගැටුම්, පුද්ගලයන් තුළ ආයතනික මේ වශයෙන් ගැටලු ඇති වෙනවා. පුද්ගලයන් පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙනවා. දෙමව්පියන් දූ දරුවන් අතර, ගුරුවරු සහ ශිෂ්‍යයන් අතර, සමාජයේ ගම්වාසීන් අතර, භික්ෂුන් වහන්සේලා සහ ගිහි පිරිස අතර ගැටුම්, පාලකයන් සහ සාමාන්‍ය පුද්ගලයන් අතර ගැටුම්, මේ ඔක්කොම නිර්මාණය වෙනවා. ඒකෙන් සමාජයේ ගැටුම්, සමාජයත් එක්ක සමාජය විසින්ම ගැටුම් ඇති කර ගන්නවා. ඒකට හේතුව අපි හිතාගෙන ඉන්න දේවල් නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න එක. නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නකොට ඒ දේවල් වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ අපි කල්පනා කරනවා, අපි දුකටපත් වෙනවා, යම්කිසි පීඩාවකටපත් වෙනවා. ඒ පීඩාවකටපත් වුණාට පස්සේ අපි ගැටලු ඇති කරගන්නවා. එකම විදිහට හැමදාම පවතී කියලා හිතාගෙන විශ්වාසයෙන් හිටපු තමන්ගේ ස්වාමි භාර්යාව, ස්වාමි පුරුෂයා ලෝක ධර්මතාවයට අනුව වෙනස් වෙනකොට
කායිකවත් වෙනස් වෙනකොට, මානසිකවත් වෙනස් වෙනකොට, ඒ සහ සම්බන්ධතා ලිංගතුකම් කාලයක් යනකොට වෙනස් වෙලා යනකොට පුද්ගලයන් අතර, ස්වාමි භාර්යාවන් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. එහෙනම් ඒ සඳහා පිළිතුර වෙන්නේ අනිත්‍ය කියන තත්ත්වයෙන් යුක්තයි කියන එක අවබෝධ කරගෙන ප්‍රේමණීය කාල සීමාවක් ගත කරද්දී හිතපු කල්පනා කරපු දේ සම්පූර්ණ වෙනස් වෙනවා ටික කාලයක් යනකොට. එතකොට එතන ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ ගැටුම නිර්මාණය වුණාට පස්සේ එතනදී දුකටපත් වෙනවා. ඒ දුකටපත් වීම නිසා දුක්ඛ කියන තත්වයටපත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ දුක්ඛ කියන තත්වයට මේ අනිත්‍ය කියන තත්වය අවබෝධ කරගත්තේ නැත්නම්පත් වෙනවා කියන එක අපි තේරුම් ගත යුතුයි. ඊට පස්සේ අනාත්ම ආත්මීය වශයෙන් ගන්නට පුළුවන් අඩුමතරමින් තමන්ගේ කුණපයන් සහිතව තියෙන මේ ශරීරයවත් එකම විදිහට පවත්වාගෙන යන්නට බෑ. ආත්මීය ස්වභාවයක් ඒ තුල ඇත්තේ නැහැ. එහෙම තියෙද්දි අපිත් එක්ක ජීවත් වෙන, අපිත් එක්ක කටයුතු කරන විෂමාකාර ලෝකයේ තුල තියෙන පණ තියෙන දේවල් හෝ යාළු මිත්‍රාදීන් හෝ ඥාතිත්වයන් දරන අය හෝ ඒ විදිහට කටයුතු එක විදිහටම කරයි කියලා විශ්වාස කරන්නට බෑ. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනෙන් යුක්තව තමයි ලෝකයේ සංකත ධර්මයන් සහ සංකත ධර්මයන් කියන හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. විශේෂයෙන් සංකත ධර්මය. සංකත ධර්ම කියන්නේ නිවන. සංකත ධර්මයන් හැම එකක්ම නිර්මාණය වෙන්නේ. ලෝකයේ සත්ව පුද්ගල නාම රූප කියන මේ දෙකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට පත් වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි ලෝකේ තියෙන්නේ. ඒ පහම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පහට ලක් වෙනවා නම් පුද්ගලයෝ වශයෙන් ඒ දේවල් පිළිබඳව ස්ථීරව අනිත්‍යයි කියන එක වෙනුවට නිත්‍යයි කියලා හිතාගෙන හිටියොත්, දුකයි කියන එක වෙනුවට සුඛයි කියලා හිතාගෙන හිටියොත්, සැපයි කියලා හිතාගෙන හිටියොත්, අනාත්ම වූ ලෝකය ආත්මයි කියලා හිතාගෙන හිටියොත් අනිවාර්යයෙන්ම ගැටලු නිර්මාණය වෙනවා. එහෙනම් ගැටලු හැම එකකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්ත ස්වභාවය අවබෝධ නොකර ගැනීම තමයි හේතුවක් වෙලා තියෙන සමාජ ගැටලු. ඒ විදිහටම සාකච්ඡා කරන්නට පුළුවන්. පාලක පැලැන්තිය ඉඳලා සාමාන්‍ය ජනතාව දක්වාම මේක පොදු කාරණාවක් බවට පත් වෙනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ අනිත්‍යයි කියන්නේ ස්ථිර කිසිම දෙයක් නැහැ කියන එක. සම්බන්ධතාවද ලෝකේ තියෙන අනිකුත් දේවල්ද ඒ හැම එකක්ම නිත්‍ය ස්ථිර ස්වභාවයෙන් නැහැ. ඒ නිසා දුකටපත් වෙන්න හේතු වෙනවා. ආත්ම වශයෙන් මම මගේ අත්ත අත්තනිය කියලා ගන්න දෙයක් නැහැ. අස්මිමානයෙන් ගත යුතු දෙයක් නැහැ කියන එක පිළිබඳව විස්තර කරලා විවරණය කරලා දැක්වීමයි මෙතනදී අපේක්ෂා කරන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ඒ විදිහට ගොඩනගා ගන්න ප්‍රමාණවත් ප්‍රමාණාත්මක පිළිතුරක් ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්. ඒ ලකුණු ටික ලබා ගන්නට ඊ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඊ ප්‍රශ්නය පුද්ගල හා සමාජ ගැටුම්කාරී ස්වභාවයන් අවම කර ගැනීමට ත්‍රිලක්ෂණේ ඊ ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න අංකය වැරදිලා තියෙනු. ඊ ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කළේ. අපිට කතා කරන්නට තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ අපි කතා කළා. ඊළඟට කතා කරන්න තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ. ආ ප්‍රශ්නේ හතරේ පළවෙනි කොටස තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. පටිච්ච සමුප්පාදය හඳුන්වන සමාන වචනයක් ඉදිරිපත් කරන්න. පටිච්ච සමුප්පාදය හඳුන්වන සමාන වචනයක් ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ සකස් වෙන්නේ මේ කියන පටිච්ච සමුප්පාදය කියන ප්‍රශ්නේ. පළවෙනි කොටසේ තියෙන පළවෙනි පාඩම තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයෙන් තමයි මේ ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ. 2014-2015 වර්ෂයේ 2014-2015 වර්ෂයේ හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ පටිච්ච සමුප්පාදය සම්බන්ධ කරගෙන අහනවා. ඒ ප්‍රශ්නේ සම්පූර්ණම පටිච්ච සමුප්පාදය සම්බන්ධ කරගෙනයි අහලා තියෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය හඳුන්වන තවත් නමක් ඉදිරිපත් කරන්නට කියලා කියනවා. අපිට පිළිතුරු දෙන්නට පුළුවන්. හේතුඵලවාදය කියලා. හේතුඵලවාදය පටිච්ච සමුප්පාදයට කියන තවත් නමක් හේතුඵලවාදය.
ඊළඟ ප්‍රශ්නයේ ආ ප්‍රශ්නේ පටිච්ච සමුප්පාද න්‍යායයෙන් ප්‍රතික්ෂේප වන වාද හතරක් නම් කරන්න. පටිච්ච සමුප්පාද න්‍යායයෙන් ප්‍රතික්ෂේප වෙන වාද හතරක් නම් කරන්න කියන ප්‍රශ්නේ අපිට සඳහන් කරන්නට පුළුවන්. මේ පළවෙනි පාඩමේ තියෙනවා මේ වාද පිළිබඳව වාද කිහිපයක්ම. ඉස්සර නිම්මාන හේතු, ඉර හඳ අවව වැස ආදී වශයෙන් බාහිර ලෝකයේ පැනෙන ස්වභාවික වස්තුන්ගේ ක්‍රියාකාරීත්වයත් සිදුවන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී යම්කිසි ඊශ්වරයෙකුගේ මෙවීමක් නිසා කියන එක. බ්‍රහ්ම හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් ලෝකෙ මෙව්වා කියන අදහස ප්‍රකාශ වුණේ ඉස්සර නිම්මාන හේතු. ඊළඟ වාදයේ පුබ්බේ කත හේතු, අදිච්ච සමුප්පන්න හේතු. අපි එතනින් ලියමු. ඉස්සර ඉස්සර නිම්මාන හේතු, පුබ්බේ කත හේතු, ඉස්සර නිම්මාන හේතු, පුබ්බේ කත හේතු, අදිච්ච සමුප්පන්න හේතු, නියති සංගති භාව හේතු. නියති සංගති භාව හේතු කියන වාද තුන අපිට දක්වන්න පුළුවන්. ඔබේ පාඩමේ දීලා තියෙනවා මේ වාද හතර දක්වලා තියෙනවා. ඉතින් ඒ හතර විස්තරාත්මකව කියන්නටත් වේවි. අපිට මෙතනදී කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායයෙන් ප්‍රතික්ෂේප වන වාද හතරක් නම් කරන්න කියලා. ලකුණු හතරක් ඒ විදිහට නම් කරාම අපිට ලකුණු හතරක් ලබා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර න්‍යාය. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර න්‍යාය ලියා උදාහරණයක් සමග එය සසඳන්න කියන ප්‍රශ්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර ක්‍රමය. අස්මින් සති ඉදන් හෝති, මේ ඇති කල්ලි මේ ඇතිවේ. ඉමස් උප්පාදා ඉදන් උප්පජ්ජති, මෙය ඉපදීමෙන් මේ උපදී. ඉමස් මින් අසති ඉදන්න හෝති, ඉමස් මින් අසති ඉදන්න හෝති, ඉමස් ඉමස්ස නිරෝධා ඉදන් නිරුච්චති. ඉමස්මින් සති ඉදන් හෝති, මේ ඇති කල්හි මේ ඇතිවේ. ඉමස්මින් අසති ඉදන්න හෝති, මේ නැතිවිට මේ නොමැත. ඉමස්මින් අසති දන්න හෝති, මෙය නැතිවිට මෙය නොමැති. ඉමස්ස නිරෝධයි දන් නිරුච්චති කියන කෙටි සූත්‍ර ක්‍රමය. බීජය තියෙනකොට පැලය ඇතිවේ, බීජය නැතිනම් පැලයක් ඇති නොවේ කියන උදාහරණය දක්වන්න පුළුවන්. අපි බලමු පටිච්ච සමුප්පාදයේ කෙටි සූත්‍ර ක්‍රමය සහ උදාහරණයක් මේ විදිහට බලමු. ඉමස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්ලි මේ ඇතිවේ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, මේ ඉපදීමෙන් මේ උපදී. ඊට පස්සේ අනිත් කාරණේ, ඉමස්මින් අසති ඉදං නහෝති, මෙය නැති විට මෙය නොමැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති. මේ විදිහට දක්වන්නට පුළුවන්. බීජය යම්කිසි බීජයක් ඇටයක් තියෙනකොට පැලයක් ඇති වෙනවා, බීජය නැති වෙනකොට පැලයක් නැති වෙනවා. එහෙනම් කර්ම ශක්තියෙන් සහිත පුද්ගලයේ සිටිද්දී කුසල අකුසල කර්මවල ශක්තිය පවතිද්දී නැවතත් පුද්ගලයා සංසාරී ඉපදීමටපත් වෙනවා. කර්ම ශක්තියෙන් සියල්ලක්ම ප්‍රහීණ කළ කල්හි පුද්ගලයා නැවත ඉපදෙන්නේ නැහැ.
එවිදිහට පිළිතුරු දක්වන්න පුළුවන්. පටිච්ච සමුපාද ධර්මය ඉදිරිපත් කරන කෙටි සූත්‍රය න්‍යායලියා උදාහරණයක් සමග එය සසඳන්න කියන එක උදාහරණයක් එක්ක ඒ විදිහට විස්තර කරලා දක්වන්න අපිට පුළුවන්. ඊළඟ ප්‍රශ්නියත් අපි ඉක්මනටම සාකච්ඡා කරමු. ඊ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ. ඊ ප්‍රශ්නේ ප්‍රශ්නේ තමයි හේතුව නැති කිරීමෙන් ඵලයේද නැති වෙන ආකාරයේ පටිච්චසමුප්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න. හේතුව නැති කිරීමෙන් ඵලයේද නැති වෙන ආකාරයේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. පටිච්චසමුප්පාද කියන පාඩමේ උගන්වන විදිහට අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ හැම එකක්ම හේතු විදිහට තමයි දක්වන්නේ. අවිද්‍යාව එක හේතුවක්. ඒ හේතුව සම්බන්ධ වෙනවා සංකාර කියන හේතුව නිර්මාණය වීම සඳහා. එතකොට හේතු ප්‍රත්‍ය සමவாயක් එකතු වෙනවා. සංකාර කියන හේතුව නිසා විඥානෙ ඇති වෙනවා. විඥානෙ නිසා නාම රූප ඉතින් අවිද්‍යාව කියන්නේ එක හේතුවක්. ඒ හේතුව පදනම් කරගෙන සංස්කාර කාය සංකාර සහ වචී සංකාර විදිහටත් නිර්මාණය වෙනවා. ඊට පස්සේ සංකාර හේතු වෙලා විඥානෙ නාම රූප නාම ධර්ම සහ රූප ධර්ම සලායතන මේ කියන හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධ වෙලා සිද්ධ වෙනවා පවතිනවා. ඉතින් අවිද්‍යාව නැති කරාට පස්සේ සංස්කාර නැති කරන්න පුළුවන්. සංස්කාර නැති කළාම සංස්කාර කියන්නේ කර්ම ශක්තියින් ඒකරාශී කර ගැනීම. කර්ම ශක්තියින් ඒකරාශී වෙන්නේ නැති වෙනකොට විඥානය නිරුද්ධ කරගන්න පුළුවන්. ඒ විදිහට සියලුම හේතු සහ ප්‍රත්‍ය නැති කරන්නට පුළුවන් ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධම්මවැලක පුරුක් වගේ තමයි මේවා එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. අවිද්‍යාව මූල කාරණේ විදිහට මෙතන දක්වලා තිබුණාට මූලකාර ප්‍රධානම කාරණේ අවිද්‍යාව පමණක් නෙවෙයි. අවිද්‍යාවට තවත් හේතු තියෙන්නට පුළුවන්කම තියෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ එක එකක් එකකට එකක් සම්බන්ධ වෙලා පවතින ආකාරය පිළිබඳව විස්තරයක් දක්වන්න පුළුවන්. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ විදිහට අවිද්‍යාවෙහිවත් නොදැනීම එක් හේතුවක්. අවිද්‍යාවෙන් පස්සේ සංස්කාර හටගන්නු. සංස්කාර නිසා විඥානයේ මෞකුසකට බැසගන්නු. මෞකුසකට විඥානයක් බැස ගැනීම නතර කර ගැනීම සඳහා නම් සංස්කාර නැති කළ යුතුයි. සංස්කාර නැති කළාට පස්සේ විඥානයක් මෞකුසකට බැස ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මෞකුසකට විඥානයක් බැස ගැනීමේ කාර්ය සිද්ධ වෙන්නේ නැති වෙනකොට නාම රූප හට ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. නාම රූප නැත්නම් චක්කු සෝත ගහන ජීවහා කාය කියන මේ සලායතන ඇති වෙන්නේ නැහැ. සලායතන ඇති වෙන්නේ නැති වෙනකොට සලායතන නැති තැනක වේදනාවක් ඇත්තේ නැහැ, ඉතිරි වෙන්නේ නැහැ. වේදනාව නැති වෙලා යනවා. වේදනාව නැති තැනකදී උපාදානය කර ගැනීමට හාත්පසින් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් නැති තැන හාත්පසින් අල්ලා ගන්නට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කිසිම දෙයක් හාත්පසින් අල්ලගත්තේ නැතිව උපාදානය කර නොගෙන හිටියම භවය ඇති වෙන්නේ නැහැ. භවයක් ඇති වෙන්නේ නැති වෙනකොට ජාති ජරා මරණ කියන මේ తত্ত্ব නැති වෙලා යනවා, නිරුද්ධතාවයට පත් වෙලා යනවා. ඒ පිළිබඳව තමයි සඳහන් කරන්නට කියලා විස්තර කරන්නට කියලා තියෙන්නේ. හේතු නැති කිරීමෙන් ඵලයේද නැති වෙන ආකාරයේ පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්වා දෙන්නේ කියන එක. අවිද්‍යාව නැති කිරීම නිසා සංස්කාර නිරෝධයට හේතු වෙන ආකාරය. ඒ විදිහට පටිච්චසමුප්පාදයේ උගන්වන කාරණාවන් නිරෝධයට පත් කර ගැනීම සඳහා, නිරුද්ධ කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕන කොහොමද කියන එක පටිච්චසමුප්පාදයේ උපයෝගී කරගෙන මෙතනදී සාකච්ඡා කළ යුතු වෙනවා. අපි ඒ විදිහට සාකච්ඡා කළේ දහම්පාසල අවසාන ප්‍රශ්නෝත්තර 2014-2015 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුරු අපි මේ විදිහට සාකච්ඡා කළේ. ඊළඟ කොටසින් හමුවීමේ බලාපොරොත්තු මේ කොටසින් අපි සමුගන්නට බලාපොරොත්තු වෙනවා. තවත් කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකේ ප්‍රශ්න දෙක ගානේ පාලි කොටස සහ අභිධර්මීය කොටස් වලින් තමයි ඊළඟ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒ පිළිබඳවත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ වර්ෂවල
ප්‍රශ්න පත්‍රත් අපි මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. තවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. එසේනම් ඒ සියලු පාඩම් සමග ප්‍රශ්නෝත්තර සාකච්ඡා සමග සම්බන්ධ වෙන්නට පුළුවන් අපේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුලින් ඔබට අපේ නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටයිප් කරලා මේ විදිහට ටයිප් කරලා YouTube එකේ අපේ නාලිකාවේ සියලු වීඩියෝ ලබා ගන්නට සොයා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා දහම් පාසල අවසාන විභාගයට සූදානම් වෙන්නට කියලා මතක් කරනවා. විභාගයට තවත් දින කිහිපයයි තියෙන්නේ. විභාගී තාමත් හොඳින් සමත් වෙන්නට ඔබට අපි සුබ පතමින් මේ පාඩමින් සමුගන්නවා. තෙරුවන් සරණයි.